ඊයේ දිනේට වාර්තා වුණු පරිදි සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 223638ක් ලෙස වාර්තා වෙනවා. එයින් 188547ක් සුවය ලබා තිබෙනවා. එවැගේම මේ වෙනකොට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව හැටියට 2136ක් ලෙස ඊයේ දිනේ රාත්‍රී 10 වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඊයේ දිනේට වාර්තා වුණු නව රෝගීන් සංඛ්‍යාව 2361ක්. ඒ වගේම ප්‍රතිකාර මධ්‍යස්ථාන 191ක ඇඳන් 30220ක් සූදානම් කරලා තියෙනවා. මෙයින් ඇඳන් 26062ක් මේ වන විට භාවිතයට ගැනෙනවා. දැඩි සත්කාර ඒකකවල භාවිතා කරන ඇඳන් සංඛ්‍යාව මේ මොහොත වන විට 74ක් ලෙස වාර්තා වෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණය ගැන කතා කරනකොට ඊයේ දිනේදී ප්‍රතිශක්තිකරණ කොවිෂීල් දෙවන මාත්‍රාව 54 දිනකට ලබා දීලා තියෙනවා. සමස්තයක් හැටියට 355412 දිනකට මේක ලබා දීලා තියෙනවා. ඒ වගේම සයිනෝෆාම් පළමු මාත්‍රාව ඊයේ දිනේදී 26187කට ලබා දීලා තියෙනවා. සමස්ත සංඛ්‍යාව හැටියට සයිනෝෆාම් පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 295344ක් ලෙස වාර්තා වෙනවා. එවගේම ඊයේ දිනේදී සයිනෝෆාම් දෙවන මාත්‍රාව 37732 ලබා දීලා තියෙනවා. සමස්ත සංඛ්‍යාව හැටියට දෙවන මාත්‍රා ලැබූ සංඛ්‍යාව 187372ක් ලෙස වාර්තා වෙනවා. එවැගේම අවසාන වශයෙන් ස්පුට්නික් දෙවන මාත්‍රාව ඊයේ දිනේදී 1724 දිනකටත් පෙරේදා දිනේදී 390 දිනකටත් වශයෙන් මේ වන විට සමස්තයක් ලෙස 2114 දිනකට ලබා දීලා තියෙනවා. එහෙම පළමුවෙනිම දේ තමයි එහෙම දෙයක් නැහැ. දැනට තියෙන්නේ ඒ નિયમિત මාත්‍රාව ලබාගත් ශ්‍රී ලාංකික සහ ද්විත්ව පුරුෂ වැසිභාවයේ තියෙන අයට මුලින්ම අපි ඒ අයව මේ ඒ සඳහා වෙන් කරපු නිරෝධායන හෝටලයකට යවනවා. එහිදී පළවෙනි PCR පරීක්ෂණය කරලා ඒ පරීක්ෂණය නෙගටිව් නම් අපි දින 14ක නිරෝධායනයක් සඳහා තමන්ගේ නිවසේ ඒක ගත කිරීමට අවසර ලබා දෙනවා. ඒ සඳහා සුදුසු පහසුකම් පරිසරයක් ඒ නිවසේ තියෙනවා නම්, ඒ වගේම ඒක අවසානයේදී දැමත PCR පරීක්ෂණයක් කරලා නෙගටිව් වුණොත් විතරයි අපි ඒව සමාජයට මුදා හරින්නේ. මේ සම්බන්ධයෙන් ලෝකේ පුරාම දේටා එකතු වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තමයි මේ සඳහා ඒකට අවශ්‍ය කරන මැන්ඩේට් එක තියෙන්නේ. ඒ අය තමන් ඒ සිරෝ සර්වේලන්ස් කියන ක්‍රියාවලිය ලංකාවේ අනිකුත් එන්නත් සඳහාත් කරගෙන යනවා. මේ සම්බන්ධයෙන්ුත් ඉදිරියේදී දැනටමත් මම හිතනවා ඒක ආරම්භ වෙලා තියෙනවා. මෙතුමාමගේ තේ සම්බන්ධයෙන් උත්තර දේවි, මොකද මෙතුමා යට තමයි වෛද්‍ය පර්යේෂණ ආයතනේ තියෙන්නේ. නමුත් ඒක සාමාන්‍ය සම්මත ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ අපේ එන්නතක් පාවිච්චි කරනකොට ඒකේ ප්‍රතිශක්තිකරණය සාමාන්‍ය සම්බන්ධයෙන් පවතින තොරතුරු එක්රැස් කිරීම මේ අපේ මේ ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තියේම කොටසක් හැටියට ඒක සිද්ධ වෙන දෙයක්.